අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය තවත් කොවිඩ් මරණ 194ක් සමස්ත මරණ සංඛ්‍යාව 7500 ඉක්මවයි कोविड विकृति प्रभेद से दत्तात विकृति द कोविड दत्त सह इन्नत करन दत्त वलत अर्बुदया कैतिबाव जीए मोई हेलिकराई रियल टाइम दत्त क्रमयक नैतिबाव विशेषज्ञ वैद्य रंजित बटुवंतुडाव पिलिगनी हृदय रोगींट वहाव इन्नत गन्ने विशेषज्ञ वैद्य वज्र सेनारत्न इल्लाई क्षणिक प्रतिदेह परीक्षाव गेन सियत हेलिदराव විශාලිනීගේ සිද්ධියට පස්වන සැකකරු ලෙස රිෂාඩ් බදියුදීන් නම් කරයි සැකකරුවන් සැප්තැම්බර් 6 දක්වා ආරක්ෂිතයට වහා සර්වපාක්ෂික ක්‍රමයක් සකස් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනපතිගෙන් ඉල්ලයි දේශීය පුවත්වෙතයි ප්‍රථමයෙන් නමදහනය විවිධ හෘදයාබාධ වලින් පෙළෙන පුද්ගලයන් වහාම එන්නත ලබා ගත යුතු බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතා පවසනවා එසේම ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතරණ මහතාද අද සියතට අදහස් පළ කළා ස්නායු ආබාධ වලින් පෙළෙන රෝගීන්ද අනිවාර්යයෙන්ම කොවිඩ් එන්නත ගත යුතු බවයි ඔහු පවසන්නේ මෙතර තවත් කොවිඩ් මරණ 194ක් අද වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 7549 දක්වා ඉහළ ගොස් තිබෙනවා කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 194ක් පිළිබඳව අද වාර්තා වුණා මියගිය පිරිස අතරට වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 49ක් හා අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 145 දෙනෙකුද ඇතුළත් ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7549 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතා කොවිඩ් එන්නත සහ හෘද රෝගීන් ඖෂධ ලබා ගත යුතු ආකාරය පිළිබඳව සියතට විශේෂ ප්‍රකාශයක් කළා. හෘද රෝගින්ට කොරෝනා රෝගය වැළඳුනොත් අපි දන්නවා ඉතාම සංකූලතා අධික වෙන්න පුළුවන්. අර නියුමෝනියා රෝගය හැදුනොත් ඇත්තටම ජීවිතය නැති වෙනවා පුළුවන්. හෘද රෝගට අමතරව අපි දන්නවා අධික රුධිර පීඩන රෝගීන් අනිකුත් සංකූලතා තියෙන රෝගින්ට මේ කොරෝනා රෝගය ඉතා අහිතකර අන්තිමට බලපානවා. ඒ රෝගීන් හෘද රෝගින් සියලුම දෙනා අපි දැනගන්න නියම කරපු සියලුම බෙහෙත ඒ මාත්‍රාවම प्रश्न අතර අපි දන්නවා මේ කොවිඩ් 19 රෝගයෙන් වැළකීමට අපගේ ඇඟේ ප්‍රතිශක්ති ඉතා වැඩගත් කාර්යභාරයක් උසුලනවා මෙවන් වූ නිදන්ගත රෝගීන්ගෙන් සමහර වෙලාවට ප්‍රතිශක්තිය හීනවීමක් දකින්න පුළුවන් ඒ නිසා ඔබ විශේෂයෙන්ම මේ එන්නත ලබා ගැනීම වැදගත්කමක් තියෙනවා මේ අතර ගර්භණී මාතාවන් කොවිඩ් මර්ධන එන්නත අනිවාර්යෙන් ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා එන්නත් කරණය මේ මාස 25 වෙනිදා ඉඳලා 31 දක්වා ඔබට ඔබේ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් සහ සායන වලින් ලබා ගන්න පුළුවන් මේ එන්නත ලබා ගන්න කියන අපි ඉල්ලීමක් කරනවා මේ කොවිඩ් 19 එන්නත ලබා ගත හොත් කොවිඩ් 19 රෝගය ඔබට වැළඳුනත් එය උත්සන්න වෙලා ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට සහ දැරිසත්කාර ඒකකයකට යෑමට තියෙන සිදුවන අවස්ථා ගණන ඉතාමත්ම අවම වෙන බව අපි අවධාරණයෙන් කියන්න කැමතියි. ඔබ සති 26ට අඩු නම් ඔබ PCR පරීක්ෂණය පොසිටිව් නම් ඔබට රෝගී ලක්ෂණ නැතත් රෝහල් කරා යොමු වෙන්න. මේ අතර අදත් වසංගත රෝග විද්‍යා ඒකකයේ වෙබ් අඩවියේ කොවිඩ් සංඛ්‍යා ලේඛන ව්‍යාකූල බව සඳහන් කළ යුතුය. මෙරට වැඩිම දෛනික කොවිඩ් රෝගීන් 4304ක් ඊයේ වාර්තා වූ බව එම දත්තවල සඳහන්. එම සටහනේම මීට දින කිහිපයකට පෙර ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5000 ඉක්මවා ඇතැයි සටහන් කර තිබෙනවා. දිගින් දිගටම දත්ත වැරදියට වාර්තා කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.
රෝගීන් වාර්තා වීමේදීත් මරණ සංඛ්‍යා වාර්තා කිරීමේදීත් දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. වසරකට වැඩි කාලයකදී අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා සියලුම දෙනාම උත්සාහ කරුවා මේ දත්ත හරියාකාරව ලබා ගැනීම සහ ඒවා යාවත්කාලීන කිරීම පිළිබඳව තියෙන ගැටලුව විසඳන්න අපිට පේන තියෙන කාරණාව තමයි මේ වෙනකොටත් ඒ දත්ත පිළිබඳව තියෙන ගැටලුව ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ හින්දා අපිට නිවැරදි ගමන් මාර්ගයක් පේන්නේ නැහැ. මේ වෙනතෙක් රියල් ටයිම් ඩේටා ක්‍රමවේදයක් නැති බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුරාව මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. තාම නිවැරදි කරගන්න බැරි වෙලා එක හේතුවක් තමයි අපේ රටේ තාම රියල් ටයිම් ඩේටා ඒ වෙලාවෙම පද්ධතිය ක්‍රියාත්මක වෙන තත්ත්වයක් අපිට නැහැ. අද මේ කොවිඩ් වසංගතයේ අලුත් තත්ත්වයක් උනේ මෙවැනි තත්ත්වයක් අපිට මීට කලින් මුහුණ දීලා තිබුණේ නැහැ. ඒ නිසා මේකට එකවරම මේ දත්ත සම්බන්ධයෙන් මේ ගැටලු පැන නැගිලා තියෙනවා. නමුත් මම හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වර්ධනේ ඩිවලොප් වෙන්න ඔපචුනිටි එකක් කියලා හිතලා මේක අනාගතේ නිවැරදි කරගනීවි රියල් ටයිම් ඩේටා සහිත සිස්ටම් එකකට අනාගතේ යයි කියලා එක ටිකක් මිල වැයදාම් වෙන කාර්යය ගත වෙන දෙයක්. නමුත් ඒ අපි කළ යුතුයි. අද කොවිඩ් වසංගතයෙන් ගැලවීම සඳහා ඇති හැකි නැති බැරි හැම රටක්ම විවිධ උත්සාහයන් දරනවා. එක් රෝගියෙකු වාර්තා වූ වහාම වසා දමන රටවලුත් තිබෙනවා. එන්නත් කරණයට ප්‍රමුඛතාවය දෙන රටවල් තිබෙනවා. ශ්‍රී ලංකාවත් ඒ අතර ප්‍රමුඛයි. අද දක්නට ලැබෙන අලුත්ම මානය තමයි හැකිතරම් විගසින් ආසාදිතීන් හඳුනා ගැනීම. අප එහිලා සිටින්නේ කොතනදයි කරන විශේෂ විමසීමක් දැන්. මේ වාර්තාව අප මාණ්ඩලික වාර්තාකාරිණී අංජනා කරුණාරත්නගෙන්. කොවිඩ් ආසාදනයේ වී ඇද්දයි දැනගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේද දෙකක් භාවිතා කරනවා. ඒෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සහ PCR පරීක්ෂාවයි. මින් වඩාත් ආසන්න නිරවද්‍ය අගය ලැබුණේ PCR පරීක්ෂණ වලින් බව සත්‍යයක්. නමුත් ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවද සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනවා. අද වන විට ලෝකයේ බොහෝ රටවල් ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව ඉතා සරල කර තිබෙනවා. ඒ අනුව ඕනෑම අයෙකුට යම් සැකයක් ඇත්නම් තමන්ටම පරීක්ෂාව සිදු කරගත හැකි. ඒ සඳහා බොහෝ රටවල ඔසසල් වලින් ෂණික ප්‍රතිදේහ කට්ටල මිලදී ගත හැකිව තිබෙනවා. ඒත් අපේ රටේ තවමත් මෙම පරීක්ෂණ සඳහා පවතින්නේ ඒකාධිකාරියා. මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී රසායනාගාර වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා අදහස් දැක්වුවා. මේ ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශය. මේ මාර්ගෝපදේශයේ අස්සක් මුල්ලක් නැර කියවෙන්නේ තමන්ගේ වෘත්තීමය ඒකාධිකාරය ගොඩනගා ගැනීමයි, තමන්ට කීයක් හරි ගාණක් හම්බ කරන විදියක් ගොඩනගා ගැනීමයි, මේ රැපිඩ් පරීක්ෂණ කරන එක නවත්තන එකයි කියන එකයි අපිට කියවනකොට තියෙන්නේ. ප්‍රධාන කරුණු හතරෙන් එකක් තමයි මේක හැමතැනම කරන්න බෑ, මේක ස්ක්‍රීනින් පරීක්ෂණ වලට යොදා ගන්න බෑ, ඒගොල්ලෝ කියන තැන් වල විතරයි මේක කරන්න පුළුවන්, ක්ෂුද්‍ර ජීවි වේදියෙක් ඉන්න ඕනේ වගේ කතන්දර. අද ලෝකය මේ ෂණික පරීක්ෂණ සම්බන්ධයෙන් කතා කරන්නේ හෝම් ටෙස්ටිං. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් කරන්න ක්ෂුද්‍ර ජීවි වේදියෙක් ඕනලු. ඉතින් පෞද්ගලික රෝහල්වල ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව සඳහා අවම වශයෙන් රුපියල් 2000ක්වත් වැය වෙනවා. පෞද්ගලික රෝහල් පරිපාලනයේදී එය එතරම් අසාධාරණ මුදලක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදීය මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරනවා. විලඳ ව්‍යාපාරයක් හැටියට බලන්න අපෝ මේක ඇත්තටම මේ දැන් අවුරුදු 1යි මාස ගානක් අපි මේ වෛරසයත් සමග ජීවත් වෙනවා. එතෙන්දි මීට වැඩි සරල ක්‍රියාදාමයකට යන්න තිබුණා කියලා මගේ අදහස. අදරු ස්වාමීන් වහන්සේ නමකුත් චෝදනා කරලා තිබුණා මේක රැපිඩ් ටෙස්ට් කිට් එක ගේන්නේ වෙල 80ට දෙන්න පුළුවන් එකක් කියලා. නමුත් එකම දේ 80ට පෞද්ගලික රෝහල් වල කරනවා නම් ඒක කරන්න අමාරුයි. මොකද හේතුව ඒගොල්ලන්ට එතන මේන්ටේන් කරන්න ඕනේ, නුන් අඳින්න ඕනේ, ඒ වගේ ඒවට සැහැණ ගන්නක් යන තේවන අපෝ තමයි මම හිතන්නේ කියලා දේ. නමුත් හැබැයි අපේ ජනතාවට ඒ ගන්න විදිහ ඇත්තටම රූපවාහිනියෙන් ඒ වගේම ජම්සි ඩිමොනස්ට්‍රේෂන් එකක් කළා නම් ඒ කිට් එක ළමේ ජනතාවට සහනමිලක ලැබෙන්න කලස්කුව නම් උදාහරණයකට ෆාමසිකින් වගේ සාධාරණ ගානකට. ඒකට ඒගොල්ලන්ට හදිසි තමුන්ට මේක සැකකට පුණා මේ සීරු ප්‍රකාශවලින් හා ලෝක තත්ත්වය විමසීමේදී එක් කරුණක් පැහැදිලි. කොවිඩ් ආසාදනයේ වී නැද්ද යන හඳුනා ගැනීම කඩිනමින් කළ යුතුයි. එහිලා ඇති සරල සහ ලාභදායී ක්‍රමය ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව බව පැහැදිලි. එය අතලොස්සක් ඖෂධ මාෆියාකාරීන් අත පැවතීම කිසිසේත්ම සිදු විය යුතු නැහැ. ෂණික ප්‍රතිදේහ කටල ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ක්‍රමය විධිමත් කොට විවෘත කළ යුතුව තිබෙනවා. එවිට තමන් ආසාදිතයෙකුද නැත්ද යන
ඉතා අඩු මුදලක් වැයකොට දැන ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනවා. ඒ සඳහා කඩිනමින් සිතා බැලීමේ අවශ්‍යතාවය අප සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්න කැමැති. නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර සිටි කොවිඩ් රෝගීන්ගෙන් 26,000ක් පමණ සුවය ලබා ඇති බව වෛද්‍ය අයන්ති කරුණරත්න මහත්මිය ප්‍රකාශ කරනවා. ඒ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී. මෙන්නකොට 26,173ක් රෝගීන් නිවෙස්ගත සේවාව මගින් සම්පූර්ණ සුවය ලබා සාමාන්‍ය රාජකාරී වල නිරත වෙනවා. ඒ වගේම අද උදෑසන විට රෝගීන් 9606 දෙනෙක් මෙම සේවාවේ දැනට ප්‍රතිකාර ලබමින් ඉන්නවා තමන්ගේ නිවෙස් වලට වෙලා. එයින් 3162ක් කොළඹ දිස්ත්‍රික්කයේ, 1883ක් ගම්පහ දිස්ත්‍රික්කයේ, 1712ක් කළුතර දිස්ත්‍රික්කයේ අනිත් රෝගීන් සියල්ල අනිත් දිස්ත්‍රික්කවල යන විදිහට තමයි විසිරී තියෙන්නේ. රෝගීන් කණ්ඩායම් තුනකට වර්ගීකරණය කරනවා. පළවෙනි කණ්ඩායම තමයි වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ අතරමැදි මධ්‍යස්ථානයකට හෝ රෝහලකට ඇතුල් විය යුතු රෝගීන්. දෙවන කණ්ඩායම තමයි දිනකට කීප වතාවක් පරීක්ෂා කරන බල්ලා රෝගී තත්ත්වය උස්සන්න වෙන්න ඉඩ තියෙනවා කියලා තීරණය කරන රෝගී. තුන්වෙනි කාණ්ඩය එතරම් තත්ත්වය බරපතල නොවන දවසකට වරක් හෝ දෙවරක් පරීක්ෂා කිරීම ප්‍රමාණවත් කියලා හැඟෙන රෝගී. මේ අනුව වෛද්‍යවරුන් අදාළ වාර ගණනට ඒ රෝගීන්ට කතා කරලා දවස ගානේ හෝ දවසට කීප වතාවක් කතා කරලා ඒගොල්ලන්ගේ සුවදු විමසනවා. ඔවුන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරලා බලනවා. එහෙම රෝගියෙකුට හදිසි අවස්ථාවක් ඇති වුණොත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය හරහා රෝගියාව රෝහල්ගත කිරීම සඳහා කටයුතු සිද්ධ කරනවා. ඔබට සංකූලතා තියෙනවා නම් ඒවට අදාළ ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ගත යුතුයි. ඒක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මොකද සංකූලතා තවදුරටත් උග්‍ර වුණොත් එහෙම මේ රෝගියා බරපතල තත්ත්වයට යාම තියෙන ඉඩ තවත් වැඩි වෙනවා. ඉතින් අපි අර මූලිකව දෙන 1904 සේවාව ඔස්සේ හෝ එහෙම නැත්නම් 247 හෝ 1390 නිවාසයේ තුල රැඳී සිටින රෝගීන් බලා ගන්න සේවාව පිළි මොන සේවාව ගත්තත් පැහැදිලිව දෙන එක උපදේශක් තමයි. ඔබට සංකූලතා තියෙනවා නම් රෝග තියෙනවා නම් ඒකට ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි කියන එක. මෙරට 60ට වැඩි ජනතාවගෙන් පූර්ණ සහ අර්ධ එනත්කරණයට ලක් වූ සංඛ්‍යාව හඳුනා ගැනීමට නිවැරදි දත්ත නැතයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. එයද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. අද වෙනකොට අප රටේ කිසිම තැනකින් දත්තයක් ලබා ගන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට අවුරුදු 60ට වැඩි එන්නත් කීයක් දීලා තියෙනවද? ඒ පුරවැසියේ කවුද? ඔවුන්ගේ කොතරම් ප්‍රතිශතයක් මේ වෙනකොට එන්නත් ලබා දීලා අවසන් කරලා තියෙනවද? ඉතාමත්ම කනගාටුදායක ආරංචිය තමයි ඒ එන්නත් ලබා දීම ප්‍රමාද වීම හරහා ඒ ජීවිත අහිමි වීම පවතිනවා. ඉදිරියටත් අහිමි වෙන්න නියමයි. ඉතින් මේක ඉතාමත්ම බැරෑරුම් කාරණාවක්. අවුරුදු 30ට වැඩි පිරිස එන්නත් කිරීම කරන ගමන් ඊට වැඩිය වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න තිබ්බ නැත්නම් මුල් ප්‍රමුඛතාවය දීලා අපිට අවසන් කරන්න තිබ්බා. අවුරුදු 60ට වැඩි පිරිසිතාමත්ම ඉක්මනින් වැඩි ප්‍රතිශතයක් මේ එන්නත් දෙකම ලබා දුන්නා නම් මේ මරණ සංඛ්‍යාව ඉතාමත්ම ශීඝ්‍ර ලෙස අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාවත් නැත්නම් වසංගත රෝගී විද්‍යාවත් කිසිදු තත්ත්වයක් අපිට සඳහන් කරන්න විදියක් නැහැ. කොතරම් එන්නත් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවද? කොයි තරම් එන්නත් ප්‍රමාණයක් කොයි කොයි අයට ලබා දීලා තියෙනවද කියන එක අපිට පේන්න තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ තියෙන පාලනේ ගිලිහිලා තියෙන බව තමයි. එන්නත් දීප සංඛ්‍යාවක් පිළිබඳවත් එන්නත් තියෙන සංඛ්‍යාවක් පිළිබඳවත් පැහැදිලි දත්ත වාර්තා ඉදිරිපත් නොවීම. මේ එන්නත් කාටද ලබා දුන්නේ, කොහේද ලබා දුන්නේ සහ කොයි ආකාරයෙන්ද ලබා දෙන්නේ කියන එක සෞඛ්‍යංශ වලට නැත්නම් අපිට නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයවත් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එරට රජය පියවරගෙන තිබෙනවා. සෑම පුද්ගලයෙකුටම ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටලය බැගින් ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. පුරවැසියන්ගේ කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍යංශය පවසනවා. මේ අතර කියුබාව බරපතල සෞඛ්‍ය අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය පිළිබඳ වාර්තාව.
කොවිඩ් වෛරසය ආසාදනීය වූ පසු පුද්ගලයෙකුගේ ශරීරය තුළ ඇතිවන ආරක්ෂාව කොපමණද යන්න පුළුල් ලෙස පරීක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ඒ සඳහා නිර්මිත විශේෂ ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල නොමිලී සෑම පුරවැසියෙකුටම ලබා දීමටයි සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ. වයස වෘදු 18ට වැඩි සියලු පුරවැසියන්ට හෙට සිට මෙම පරීක්ෂණ අවස්ථාව ලබාගත හැකි බව සෞඛ්‍ය ලේකම් සජිත් ජාවිඩ් ප්‍රකාශ කර තිබෙනවා. ඇඟිල්ලෙන් ලබා ගන්නා කුඩා ලේ බිඳු සාම්පලයක් මගින් මෙම ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කරනවා. මෙය ඉතා පහසු සහ කඩිනම් ක්‍රමයක් බවයි සෞඛ්‍ය ලේකම්වරයා පවසන්නේ. දිනපතා වැඩිහිටි පුද්ගලින් දසදහසකගේ පමණ ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා. මෙම ක්‍රමය මගින් එන්නතින් පසු ආරක්ෂාවද ඉතා පුළුල් ලෙස අධ්‍යයනය කළ හැකි බවයි ස්කොට්ලන්ත සෞඛ්‍ය ලේකම් හම්සා යූසුෆ් පවසා ඇත්තේ. සමස්ත එක්සත් රාජධානිය තුලම මෙම ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. කොවිඩ් වසංගතයත් සමග කියුබානු සෞඛ්‍ය ශාස්ත්‍රයේ සහ එරට රජය අතර බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. ඔක්සිජන් ඇඳන් සහ සෞඛ්‍යකාරී මණ්ඩල හිඟයකටද කියුබාව මුහුණ දෙමින් සිටිනවා. ෆිදෙල් කස්ත්‍රෝ ජීවත්ව සිටි සමයේ ඔහු වෛද්‍යවරු නැතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ හැඳින්වුවේ සුදු කබා වීරයින් ලෙසයි. අද වන විට මේ සුදු කබා වීරුවන් එරට රජය බරපතල ලෙස විවේචනය කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. කියුබාව දැඩි ඖෂධ හිඟයකටද මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. මේ බිඳ වැටීම් වලට හේතුව සෞඛ්‍ය සේවාවේ විනයක් නැතිකම බවයි අගමැති මැනුවෙල් මරේරෝ චෝදනා කරන්නේ. එසේම ඇමරිකාව දිගින් දිගටම කියුබාවට පණවා ඇති තහංචිද මේ බිඳ වැටීම් වලට හේතු වන බවද අගමැතිවරයා පවසනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය ෆයිසර් එන්නතට සම්පූර්ණ අනුමැතිය දීමට සූදානම් වනවා. දැනට ෆයිසර් එන්නත භාවිතා කරන්නේ හදිසි අවසරය යටතේ. ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතද මාත්‍රා දෙකකින් යුක්තයි. නිව්යෝර්ක්යේ උසස් පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. සංචාරක ආකර්ෂණයේ දිනාගත් ගල්ෆ් වෙරළ තීරයේ ආශ්‍රිතව කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන බව මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රදේශයේ බොහෝ තරුණ තරුණීන් කොවිඩ් ඩෙල්ටාවට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ. ගල්ෆ් ප්‍රදේශයේ රෝහල්ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති අතර දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟයක්ද ඇතිව තිබෙනවා. මේවන විට චීනයේ ඩෙල්ටා වසංගත ව්‍යාප්තිය අඩුවෙමින් පවතිනවා. ජූලි මාසෙන් පසු චීනය නැවතත් කොවිඩ් රෝගීන් වාර්තා නොවන රටක් බවට අද පත් වුණා. විශ්‍රාම යන අවස්ථාවේ කොළඹ විශාල නිවෙස් දෙකක් Tamanගේ නමට ලියාගත් බවට වෙන ප්‍රකාශය අමූලික අසත්‍යයක් කියයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දෙනවා. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිලාගෙන් අහන්න කැමති හිටපු ඔබතුමාගේ විශ්‍රාම යන ආසන්න වේලාවේදී කොළඹ නගරේ මැද්දේ රජයට ආයතන තිබිච්ච මහා මන්දිර දෙකක් එකට එකතු කරලා කැබිනට් පත්‍රිකාවකින් ඔබට ලියාගත්තා. දැන් ඔබ එය දෙනවද? ඊයේ දිනේ බිමල් රත්නායක මහතා සිදු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම නිවේදනයෙන් උපුටා ගැනීම මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් වන අතර එම ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමි. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත යටතේ සහ අංක 503 ඇලිරක් 2005 FR දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අයදුම් පත ප්‍රකාරව විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ජීවත්ව සිටින තාක්කල් ජීවත් වීමට නිල නිවසක් රජයෙන් පිරිනමන අතර එය මුළුමනින්ම රජයේ සතු දේපලකි. මින් පෙර සිටි සියලුම විශ්‍රාමික ජනාධිපතිවරුන් හටද රජයේ නිල නිවස පිරිනමා තිබේ. එම සියලු නිවාස රජයේ සතු දේපලකි. මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳව අප මවිතයට පත්වන අතර ඉදිරියේදී මෙම ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි විශ්වාස කරමි. උපුටා ගැනීම අවසන්. ජනතා මතයට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වහා ස්ථාපිත කරන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තලිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එහි සිටින ශ්‍රී ලාංකිකයින් වහා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසයි. අෆ්ගනිස්තානයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම අෆ්ගනිස්තානයේ තුල ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂයන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස සමගි ජනබලවේගය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. අෆ්ගනිස්තානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීම සහ අපේ තානාපති කාර්යාලය සහ එහි කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම එවැනි ක්‍රියාමාර්ගයන්ට ඇතුළත්ය.
සමගී ජනබලවේගයේ විසින් මෙබඳු අර්බුදයකදී ශ්‍රී ලංකා රජයට සිය ජාත්‍යන්තර බැඳීම් පිළිබඳව සිහිපත් කර සිටී. ඇෆ්ගනිස්තානයේ ජනතාව වෙත සමගී ජනබලවේගය සිය සහයෝගය ප්‍රකාශ කරයි. මානව හිමිකම් වලට ගරු කරන ලෙසත් ජනතාවගේ කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කඩිනමින් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසත් එය තලෙයිබාන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටී. උපුටා ගැනීම අවසන්. මේ අතර මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඇෆ්ගනිස්තානයේ පවතින තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බවයි. ඇෆ්ගනිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන යාම හෝ නැවත මෙරටට ගෙන ඒම කෙරෙහි සිය අවධානය යොමු වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. कोविड वायरस से जनाधिपति वरया प्रमुख श्रीलंका पोदुजन पेरमुन श्रीलंका वटगेन आ एकाक नोवन बव अमात्य गामिनी लोकुगे महता पवसनवा रट वसादमेमट पेत्सम अत्संकल आंडवे समहर मेति एमति वरुन जात्यंतर कुमंत्रणयकट हसुवी एद्यन्न सोयाबेरी युतुयै अमात्य वरया वेडिदुरट प्रकाश कला विपक्ष वृत्ति समिति कल्पना करेंट अपेत समहारायन अभी भूम कनगाटेन अपेत सहोदर देश पालन पक्ष अभी कैबिनेट मंडली जनाधिपत मध्यकनो එලියට ගිහිල්ලා කොලාහසම් කරනවා රට වහන්නේ කියලා. හැබැයි ඒගොල්ලන්ට සීල දිනාටම කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාට කියන්න තිබුණා. මන්ත්‍රී කණ්ඩායමේ රැස් වෙන එක නෙවෙයි. එහෙම නැත්නම් පුද්ගලිකව හම් වෙලා කියන්න. ඒක කියන්නේ නැතුව මාධ්‍යට කතා කරලා කරනවා කියන්නේ පොඩි ජාත්‍යන්තර බලලතකට අහුවෙලා වගේ අපිට පේනවා. විපක්ෂයටත් මේ කෑගහන වෘත්තීය සමිති වලටත් අවශ්‍ය මේ අවස්ථාවේදී මේ රට වහලා මිනිස්සු බඩකින්නේ තියලා මේ රට විනාශයට යනවා දැකලා මේ අපේ ආණ්ඩුව පිරිහීමට පත් කරන්න දරන උත්සාහයක් අවාසනාවකට අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොවිඩ් ව්‍යසනය ගැන විශේෂඥ මත පළ කරන්නේ වෛද්‍යවරු නෙමෙයි මේ විවිධ සහායක සේවාවල ඉන්න නිසි විශේෂඥ දැනුමක් නැති පුද්ගලයන් වීම මේ රටේ අවාසනාවක් මං හිතන්නේ රජයක් හැටියට ඒ සම්බන්ධයෙන් උත් තීරණයක් ගන්න ඕනේ කියන එක සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් උත් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා රට මොහොන දී සිටින භයානක තත්ත්වය පාලනය සඳහා වහාම සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සකස් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතික ව්‍යසනයක් අවස්ථාවක රට යලි නගා සිටවන්න ඒ වගේම ජනතාව සුරක්ෂිත කරන්න ජාතික වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතුයි මේ සඳහා ආණ්ඩුව තාමත් කිසිඳු ආකාරයක ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒකට හේතුව ආණ්ඩුව උද්දච්චකමකින් ඉන්නවා. අපිට තුනෙන් දෙකක් තියෙනවා කාගෙත් උපදෙස් ඕන නැහැ කියලා ආණ්ඩුව කල්පනා කරනවා. ඒ විතරක් නෙවෙයි විපක්ෂයේ කිසිඳු අදහසක් පිළිගන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය පාලනය කරන්න කරුණා කරලා සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් හදන්න. මුසා මිල් මාධ්‍යට ඇවිල්ලා කියනවා මෙරටේ කොරෝනා පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කරනවා. ඔව් කියලා ඒ චෝදනාව එළිය කරනවා විශේෂයෙන්ම හමුදා ප්‍රධානියෙක් සහ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්. එහෙනම් අපේ ආනන්ද පාලිත වගේ මුසා මිල්ලත් අත්තරංගුවට අරන් අහන්න ඕනේ කවුද ඔයාට කිව්වේ කවුද බොරු තොරතුරු දෙන්නේ? හැබැයි මේක මුසා මිල් නෙමෙයි එළියට ගේන්නේ මුලින්ම. මේක මුලින්ම එන්නේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හරහා ගම්පහ. අපි දන්න විදියට මේ රජය ජනතාවට මරබිය හංගමින් තියෙනවා. රිෂාඩ් බදිවුදීන් මන්ත්‍රීවරයා බන්ධනාගාරයේදී වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙන්වෙන්ව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් මහතාගේ නිවසේදී පිලිස්සී මියගිය ඉශාලිනී දැරියගේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදිවුදීන් පස්වන සැකකරු ලෙස නම් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ ඇතුළු සෙසු සැකකරුවන් සැප්තැම්බර් 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදිවුදීන් වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මෙවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර බෙහෙත් ශාලාව තුළදී මෙම සිදුවීම සිදුව ඇති බවටයි වෛද්‍යවරයා පැමිණිලි කර ඇත්තේ.
කළේ මේ පිළිබඳව අදහස් දක්වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අනිකුත් රැඳවියන් සඳහා බෙහෙත් ලබා දෙමින් සිටියේදී එහි පැමිණි රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයා අදාළ වෛද්‍යවරයාට බැනවැදීම සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමාටත් පොලිස් ප්‍රතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුළු හැමෝටම සෞඛ්‍ය හේතු මත ඔහුට එළියෙන් සිටීමට වෛද්‍යවරයා කියලා තියෙනවා ඔහුට කේන්තිකොස් වෛද්‍යවරයාට අපහාසාත්මක ලෙස මර්ධස් තර්ජනය කළා තියෙනවා මේ සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කරලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ඊට අමතරව පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි ඔබේ ජීවිතය වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි ඔබට ආරක්ෂාකාරී දිනයක් ප්‍රාර්ථනා කරනවා හෙටත් උදෑසන 6ට යලිත් හමුවෙමු දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.